මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අපි යන්න තියෙන අවසාන ඵලයක් තියෙනවා නේද? ඉතින් මේ ඵලයේ උදෙසා තමයි අපි මේ මාර්ගය තුල ඉන්නේ නේද? අප්‍රමාණ වැඩ කටයුතු දාලා ඒවා අතහැරලා රැකී රක්ෂා ඒ ව්‍යාපාර ඒ කටයුතු දාලා ඔබලා මෙච්චර දුර බැහැර ගෙවාගෙන මේ සොයාගෙන යන්නේ මේ ධර්මයේ තියෙනා වූ ගන්න තියෙන අවසාන ඵලය ගන්නවා කියන කාරණේ නේද? එතකොට මේ ධර්මයේ අවසාන ඵලය කියන්නේ අරිහත් භාවය කියන කාරණේ නේද? රහත් භාවය. ඉතින් රහත් භාවය කියන කාරණය ලබා ගැනීම උදෙසා තමයි අපි මේ ගමන යන්නේ නේද? නමුත් අරිහත් භාවය කියන කාරණය චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණේ අපිට එක මොහොතින් ලැබෙන දෙයක් නෙමෙයි. අපි මේ මාර්ගය තුල ගමන් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාන්සාරී ධම්මාන්සාරී එතකොට සෝවාන් ඵලය සකෘදාගාම ඵලය අනාගාමි ඵලය මේ මාර්ග පහු කළා තමයි අපි අනි මේ අරිහත් භාවය කියන කාරණේට වඩාගෙන යන්නේ නේද? ඉතින් එතනදී අපි හැම වෙලාවම බලන්න ඕන දරුව බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට කියලා තියෙන්නේ කියලා. නේද? යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යනවනම් බුදුරජාණන් වහන්සේ කොතෙන්ටද අපිට යන්නේ කියලා තියෙන්නේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි පිළිගන්න ඕනේ නේද? ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ අපි පිළිගන්න ඕනේ. වෙන කෙනෙක් කියන දේක් අහලා අපිට වැඩක් නැහැ නේද? ඉතින් බුදුරජාණන් මේ 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 වකවානුවේ මහත්යෝ. ඒ කියන්නේ මේ ශාසනය අහවර වෙලා දැන් අවුරුදු 2600ක් වගේ ගත වෙලා තියෙනවා. මේ ගත වෙච්ච කාල වකවානුවල මහත්යෝ මේ ශාසනයේ තියෙන රහතන් වහන්සේලා අපි කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේලා දෙනවා. එක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත රහතන් වහන්සේට දෙනවා ඔබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා. එයා දෙආකාරයකින් විමුක්ත භාවයට පත් වෙලා දෙආකාරයකින් ජයග්‍රහණය කරනවා. ඒ උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන මහත්තු එයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා. නමුත් එයා අර මේ රූපී අරූපී රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ලටම සමවදින්න යාද හැකියාව තියෙනවා. ඒ රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ලටම සමවදින්න හැකියාව තියෙන නිසා එයාට එද්දි ප්‍රාතිහාර්ය වගේ සියලුම ප්‍රාතිහාර්යන් පාන්න පුළුවන්. එතකොට ඒ රහතන් වහන්සේට කියන උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා. එතකොට දැන් අපි කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් ආකාර දෙකක් තියෙනවා. එකක් උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟ රහතන් වහන්සේ තමයි ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට මාත්‍යෝ රූපාවචර අරූපාවචර ධ්‍යාන සමවැදීමේ හැකියාව නැහැ. නමුත් මේ අරූප රූපාවචර ධ්‍යාන වලට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් වලට ඕනෑම රහතන් වහන්සේමකට සමවැදින්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන වල සමවැදීමේ හැකියාව හැම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේටම නැහැ නේද? එතකොට ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට අරූපාවචර ධ්‍යාන වලට සමවදින ශක්තියක් නැහැ කියන්නේ යාට ඉර්ධි ප්‍රාතිහාරය ඇතුළු ඒ ප්‍රාතිහාරයෙන් යාට නැහැ. ඒවා පාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයාට මේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ අවබෝධ කරගන්නේ මාත්‍යෝ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය විතරයි. එයා මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, චේතනාව අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියන කාරණා පහ තමයි අවබෝධ කරගන්නේ. එහාට දෙයක් එයා දන්නේ නැහැ. එයා දෙයක් එයා සමාධියේ ඵල නිලාගෙන ඒ සමාධියෙන් දක්වන්නා වූ ආචාරයෙන් දක්වන්නේ එයා දක්ෂ නැහැ. මොකද එයා හැම වෙලාවෙම සමාධිය කියන කාරණේ එකපාරට අනිත්‍ය වශයෙන් දකින්න කැමති. ඒකටත් එයා එලෙන්න යන්නේ නැහැ. එයා ප්‍රඥාවමයි වැඩෙන්නේ. එයා අනිත්‍ය සංඥාවම තුල ජීවත් වෙන කැමති කෙනෙක් තමයි ප්‍රඥාවුක්ත රහතන් වහන්සේ කියන්නේ. ඒතකොට මාත්‍ර එහෙනම් අපි කවදා හරි දවසක මේ අරිහත් භාවය සොයාගෙන යද්දී අපිට මුණ ගැසෙනවා මෙන්න මේ රහතන් වහන්සේලා දෙවර්ගයේ. උපතෝ භාගුක්ත රහතන් වහන්සේ, ප්‍රඥාවුක්ත රහතන් වහන්සේ. නමුත් මහත්මයා අපි හේතුඵල ධර්මයන් ගලපලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. හේතුඵල ධර්මයන් ගලපලා මහත්මයා අපි දකින්න ඕනේ මේ මොහොතේ කවදාකවත් උපතෝ භාගිනුත් රහතන් වහන්සේලා ලෝකිනවද පහළ වෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. ඒක අපි හේතුඵල විග්‍රහ කරලා බලන්න ඕනේ ධර්මයක් එක්ක අනිත්‍යයි කියන සංඥාව තුළ ඉඳලා තේරෙනවාද? අනිත්‍යයි කියන අර්ථය තුළ ඉඳලා ඒ අනිත්‍යයි කියන අර්ථය තුළ ඉඳලා මහත්මයා අපිට කවදාකවත් උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන කෙනෙක් නැවත අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කවුරුන්නෝ එර්දියෙන් යන රහතන් වහන්සේ කෙනෙක් දකින්න බලාපොරොත්තු වෙනව නම් එයාට කවදාකවත් මේ ශාසනය තුල ඒක දකින්න බැහැ. ඒක මම කියන්නේ හේතුඵල ධර්මයන් ගලපලා අනිත්‍යයි කියන දැක්ම තුල ඉඳලා. එහෙම නැති වෙන්න හේතුවක් තමයි මාත්‍යෝ මේ ලෝකේ පහළ වෙච්ච මේ ශාසනය තුල පහළ වෙච්ච ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ පටන් මේ අවසානයේ දක්වා දීර්ඝාම් මහත්තාතන් වහන්සේලා වගේ පසු කාලීනව සිතුල්පව්වේ තරඹගල වගේ තැන්වල පහළ වෙච්ච එර්දිමත් රහතන් වහන්සේලාගේ පටන් ඒගොල්ල මහත්තයෝ රහතන් වහන්සේ කෙනෙක් අරිහත් භාවයට පත් වෙනවා කියන එක ශ්‍රේණියෙන් වෙන දෙයක් නෙමෙයි. එයා ඈත භවයක ඉඳන් රහතන් වහන්සේ කෙනෙක් දැකලා පෙර සම්බුද්ධ ශාසනයක උගතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් දැකලා එර්ධියෙන් වඩින්නා වූ රහතන් වහන්සේ කෙනෙක් දැකලා එයා උපාදානයක් ඇති කර ගන්නවා මමත් කවදා හරි දවසක එද්දිමත් රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා. තේරුණාද?
එහෙම වෙනවා කියලා යා උපාදානය සකස් කරන් ඊට අදාළ කුසල් වඩමින් සංසාරේ එනවා. එතකොට ඒ කුසල් පරිපූර්ණ වෙච්ච කාලෙක සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණොත් ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ මාත්‍රයා උබතෝ භාගිනුත් රහතන් වහන්සේ කෙනෙක් තමයි වෙන්නේ මොකද යා උපාදානේ දරාගෙන යා. තේරුණාද? එතකොට මෙහෙම උබතෝ භාග රහතන් වහන්සේ කෙනෙක් එතකොට එහෙනම් පත් වෙන්නේ පෙරයා සකස් කරගත්තා වූ අදිෂ්ඨානය නිසාමයි. නේද? එතකොට මාත්‍යෝ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එතනින් ගියාම සාරිපුත්ත මහරහතන් වහන්සේලා සියල්ලම ඉන්න තැනකදී බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුර පිරිනමනවා. අග්‍රශ්‍රාවක තනතුර. එම් පිරිනමනකොට එතන හිටිය පුතග්ජන ස්වාමීන් වහන්සේලා අතර කසුකුසුවක් යනවා. ඒ කසුකුසුව තමයි බුදුරජාණන් වහන්සේ මූණ බලලා තනතුර දෙනවා කියන්නේ. ඒ කියන්නේ හරිනම් අග්‍රශ්‍රාවක තනතුර දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයාවන කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. එයයි පළවෙනි ශ්‍රාවකයා, එයයි පළවෙනි රහතන් වහන්සේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ මූණ බලල එක එක්කනට තනතුරු දෙනවා කියලා මේගොල්ලෝ කතා වුණා. ඒක බුදුරජාණන් වහන්සේට ඥාණයෙන් ඇහුණා. උන්වහන්සේ ඒ වෙලාවේ අහන ඔබලා මොකද්ද කතා කළේ කියලා. එතකොට උන්වහන්සේලා කියනවා අපි කතා කළේ ඔබ වහන්සේ මෙහෙම මූණ බලාගෙන තනතුරු දෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා දරුවෝ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීතයේ පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ පියමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ දැකලා පළවෙනි අරිහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේ දැකලා එයා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම යම් සම්මා සම්බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ වෙනවා කියලා. එතකොට එයා ඒ උපාදානයේ අරගෙන තමයි කුසල් දහම් වඩලා ආවේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ පියමතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වෙනම වහන්සේලාත් 500ක් මහරහතන් වහන්සේලා එයාගේ අසපුවට ගෙනල්ලා සතියක් පුරාවට සුවඳ මලින් සුවඳ පැනින් සුවඳ දුමින් ආහාර වලින් පූජා පවත්වල අර අග්‍රශ්‍රාවකින් වහන්සේලා දෙනමගේ ආශ්චර්යයන් දැකලා එයා ප්‍රාර්ථනා කරනවා මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයක බුදුරජාන් වහන්සේ නමකගේ අග්‍රශ්‍රාවක වෙනවා කියලා. ඒ වෙලාව පියමුතරවා බුදුරජාන් වහන්සේ ප්‍රාර්ථනාව හිතෙන් දැකලා කියනවා ඔබ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අනාගතයේදී පහළ වෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේ වෙනවා කියලා. ඒ වෙලාවේ මතක් කරනවා දීපංකර බුදුරජාන් වහන්සේ විවරණේ දෙනවා යාට. එතකොට ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක බවට එන ඒවැයි කොතනකවත් මූණ බල්ල තනතුරු දීම නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනේ. ඒ වගේ මාතෘ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන්නේ යා පෙර සම්මා සම්බුද්ධ ශාසනයක එරදියෙන් යන්නා වූ රහතන් වහන්සේලා දැකලා නොයෙක් ප්‍රාතිහාරයන් පාන්නා වූ රහතන් වහන්සේලා දැකලා එයා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ මොකද්ද? මම කවදාහරි සම්මා සම්බුද්ධ ශාසනයක එරදිමත් රහතන් වහන්සේ කෙනෙක් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන. නමුත් මහත්තයෝ එහෙමනම් උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ මොකක්ද? එරදීන් යෑමේ හැකියාව, ඉහලින් යෑමේ හැකියාව තියෙනවා කියන කාරණේ. ඒතකොට ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන්නේ මේ හැකියාව නැහැ. එහෙනම් මහත්තයෝ අපි පිළිගන්න ඕනේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට වඩා උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කුසල් ශක්තිය වැඩි. අනිවාර්යයෙන් අහන්න දෙයක් නැහැ නේද? මොකද ඉහලින් යන්නේ ඒ කුසල් ශක්තිය වැඩි නිසා. එහෙමනම් මහත්තයෝ මේ මොහොතේ දැන් ශාසනයක් අවුරුදු 2600ක් මේ ශාසනයේ අර්ථයන් බොහොම ගිලිහෙමින් යන කාලේ මේ කාලේ වෙනකොට මහත්තයෝ ඒ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පහළ වෙන උබතෝ විමුක්ත රහතන් වහන්සේලා පහළ වෙලා ඉවරයි. තේරුණාද? උබතෝ විමුක්ත රහතන් වහන්සේලා පහළ වෙලා ඉවරයි. තේරුණාද? එතකොට මොනම හේතුවක් නිසාවත් නැවත මම නම් දකින්නේ නැහැ හේතුඵල ධර්මයන්ට ගලපලා උබතෝ විමුක්ත රහතන් වහන්සේලා පහළ වෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්තයෝ අදට වඩා කවදාකවත් හිත හොඳ වෙන්නේ නැහැ. දිනෙන් දිනම පිරීලා පිරීලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන දුස්සීල භාවයෙන් පිරුණු තැනට තමයි දැන් මේ සමාජෙ ගමන් ගන්නෙ. දැන් මේ සාස් ධර්මයේ අර්ථයන් අතුරුදහන් වෙන පැත්තටයි ගමන් ගන්නෙ. එවැනි පැත්තක එවැනි අවස්ථාවක මහත්තයෝ කවදාකවත් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැත්තේ ඉන්න මිනිස්යෙගේ කුසල් ශක්තිය එච්චර වැඩි ඒක අපි තේරුම් ගන්න. තේනද? මනුෂ්‍යයාගේ කුසල් ශක්තිය දැන් හීනයි. ඒ කුසල් ශක්තිය හීන නිසාම මහත්තයෝ කවදාක්වත් අපිට නැවත එරදියෙන් එන පාතන් වාසය කෙනෙක් දකින්න ශක්තිය ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? ඒක අපි තේරුම් ගන්න ඕනේ අපේ කුසල් ශක්තිය මතු කරලා ගන්න. තේරුණාද? ඒ අපේ කුසල් ශක්තිය හීන භාවය නිසායි අපිට එරදියෙන් එන රහතන් වාසයලා දකින්න නැත්තේ. තේරුණාද? යම් හේකින් මේ ලෝකේ මේ මොහොතේ කොහේ හරි එරිදිමත් රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා නම් තේරුණාද? මම දන්න තරමින් මහත්තයෝ උන්වහන්සේ කවදාකවත් උන්වහන්සේගේ එරිදිමත් භාවයේ ලෝකයට හංගවගෙන ඉන්නේ නැහැ. තේරුණාද?
උන්වහන්සේ එර්ධිමත් භාවයේ ලෝකෙට හඟවාගෙන ඉන්නේ නැහැ කියන්නේ උන්වහන්සේගේ මූණ ලෝකෙට පෙන්වන්න නෙමෙයි. උන්වහන්සේගේ නම ලෝකෙට පෙන්වන්න නෙමෙයි. උන්වහන්සේ කවුද කියලා ලෝකෙට පෙන්වන්න නෙමෙයි. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේලා සතු මහා කරුණා ගුණයක් තියෙනවා. ඒක උන්වහන්සේට පමණයි තියෙන්නේ. වෙන කාටවත් ඒ කරුණා ගුණය නැහැ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට දෙවනි වූ කරුණා ගුණයක් රහතන් වහන්සේ කෙනෙකුට තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. තේරෙනවද? ඒ රහතන් වහන්සේ කෙනෙකුට ඒ කරුණා ගුණය ඇති වෙන්නේ මහත්යෝ මම මිදුණා අනේ මේ සත්වයින් දුකේ කියන තැන ඉඳලා. තේරෙනවද? ඒ කරුණා ගුණය සකස් වෙන්නේ එහෙමයි. මම මිදුණාය කියන තැනදී ආ කල්පනා කරනවා මම මොනසානම් භයංකාර තැනකින්ද මිදුනේ කියලා. එතකොට මම මේ භයංකාර තැන මිදුණා නම් අනේ මේ සත්වයින් මොනතරම් භයංකාර තැනකටද යන්නේ කියන තැන ඉඳන් තමයි ආතුල කරුණාව සකස් වෙන්නේ. තේරෙනවද? එතකොට එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් තුල කරුණ තියෙන කරුණාව තුල කවදාකවත් මාත්‍යෝ එයාගේ ඍධිමත් භාවය ලෝකෙට වහන් කරගෙන ඉන්නේ නැහැ. තේරෙනවද? නමුත් එයා මූණ පෙන්වන්නේ නෙමේ කවුද කියලා හඳුනගන්න නෙමේ නමගම කියන්නේ නෙමේ කොහේ හරි කැලේකින් අහසට පැන නැගිලා මේ රටවටේ ගිහිල්ලා තවත් කොහේ හරි කැලේකින් බැහැලා නොපෙනි යනවා. කවුරුත් හඳුනගත්තද? රහතන් වහන්සේ ලියුණාද? නැහැ. නමුත් ඒ ඍධියෙන් යනා වූ රහතන් වහන්සේ දැක්කොත් මේ වෙලාවේ මහත්යෝ මේ මුළු ලෝකෙම ධර්ම කෝලාහලයක් වෙයි. නේද? මේ මුළු ලෝකෙම ධර්මයෙන් පිපිදේ. ධර්මයේ අර්ථයන් මහා වේගෙන් ඉහළ යාවි. මිනිස්සු මහා ධර්මයට ලැජි වෙවි නේද? ඒ කියන්නේ මා දෙවෙනි පිනක් අද ලෝකේ නැහැ. ආයිම දෙවෙනි දයක් ලෝකෙ වෙන්නේ නැහැ. තේරෙනවද? දෙවෙනි දයක් ලෝකෙ වෙන්නේ නැහැ. දෙවෙනි දයක් කරන්න පුළුවන් නම් රහතන් වහන්සේ ඒක නොකර ඉන්නේ නැහැ. එහෙම නම් ඉතියා රහතන් වහන්සේ කෙනෙක් කියලා වැඩන්නේ ඇතුළ කරුණාවක් නැහැ. තේරෙනවද? නම පෙන්වන්න මූණ පෙන්වන්න නෙමෙයි ඈ. එයා නම පෙන්වන්න මූණ පෙන්වන්න අවශ්‍ය නැහැ. එයා කොහේ හරි කැලේකින් මතුවලා කොහේ හරි කැලේකින් බැහැලා යනවා. නමුත් අර දර්ශනීය දැකලා මේ ලෝකේ සත්‍යයා රැස් කරගන්නා වූ කුසල් සුසල් මාර්ගයට යොමු වෙන කාරණේ කවදාකවත් රහතන් වහන්සේ කෙනෙක් අකමැති වෙන්නේ නැහැ. ඒ නිසායි මහත්වයේ හේතුඵල ධර්මයන් ගලපලා අපි කියන්නේ උපතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉන්න විදිහක් නම් නැහැ. තේරෙනවද? ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මින් ඉදිරියට ඒ කියන්නේ අපිට ඒ දර්ශනීය දකින්න අපිටත් පින නැහැ. පින නැති නිසායි ඒගොල්ලෝ පහළ වෙලා ඉවරුනේ. තේරුණාද? දැන් මහත්යලා සමහරට ගිය ජීවිතේ දකින්නේ නැති. ගිය ජීවිතේ මිනිස් එක් වෙලා හිටියනම් සමහරට දකින්නත් ඇති. අපි දන්නේ නැහැ. නමුත් මේ නැවත දකින්න හම්බු වෙන්නේ නැත්තේ මොකද? අපේ කුසල් ශක්තිය දැන් හීන වෙලා යන්නේ. තේරුණාද? අපි දැන් මේවා මතු කරලා ගන්න ඕනේ. අපි මේ දැන් මේ කියන්නේ මොකකටවත් නෙමෙයි. දැන් අතීතයේ කුසල් මතු කරලා ගන්න. මොකද අපි ඉන්නේ බොහොම භයානක තැනක කියන කාරණේ කියන්නේ. තේරුණාද? අපිට ඒකට මේක දැනගත්තොත් තමයි අපිට පුළුවන් නැත්නම් අපි බලාගෙන ඉඳියොත් කවදා හරි එර්ධියෙන් යන රහතන් වහන්සේ කෙනෙක් බලන්න දකින්න කියලා අපිට පුතේ වෙන්න අර කාසායකන්තලාගේ ලෝකෙ ගිහිල්ලා මම්මුලා වෙන්නේ. නමුත් ඒක නැවත වෙන්නේ නැහැ. ඒක වෙන්න පිනක් නැහැ. මොකද පිනක් වෙනවා කියන්නේ එහෙම වුණොත් මහා විශාල ආගමික ප්‍රබෝධයක් ලෝකෙ ඇති වෙනවා. එවැනි දෙයක් ආයිමත් ලෝකෙ වෙන්නේ නැහැ මත්තු. මේ ලෝකෙ ගමන් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර දුස්සීල භාවයේ අගාධයට යන පරමාශ අවුරුදු 10ක් බයින මුර්ග සංඥාව සකස් වෙන තැනට ආයිමතරෙන් තැනක් එන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉන්න අරකයි. ඒකයි මේ කියන්නේ මේ අප්‍රමාදී භාවය සකස් කරගන්න කියන කාරණේ කියන්නයි වෙන්නේ. කියන්නේ මේ. එහෙනම් මේ ලෝකේ මේ මොහොතේ පහළ වුණත් පහළ වෙන්නේ මාත්‍ය ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන්නේ ආ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය විතරයි දකින්නේ. නමුත් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තලන්ට රූපාවචර ධ්‍යානයන්ට සමවැදීමේ ශක්තිය තියෙනවා. තේරුණාද? ඉනුත් ඉස්සරහට යන ශක්තිය තියෙන ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාත් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒ ඍද්ධි ප්‍රාතිහාරණය කවදාක්වත් නැහැ. තේරුණාද? එහෙනම් මේ ලෝකේ මේ වෙලාවේ ඉන්නවා නම් රහතන් වහන්සේ කෙනෙක් ඔබ හෝ මම අරිහත් භාවයට පත් වෙනවා නම් එන අපිට යන්න තියෙන ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන තැනට නේද? මොකද මේක කියන්නේ අපි රහතන් වහන්සේ කෙනෙක් කියන මොහොතේම අපි හිතෙන් මවාගන්නේ අර එල්දියෙන් යන හසෙන් යන තියෙන රහතන් වහන්සේ කෙනෙක්. එහෙම හිතලා අපි හිතනවා අනේ මේක මේ ජීවිතේ නම් කරන්න පුළුවන් කම නැහැ කියලා අපි දුර්මක වෙනවා. ඒ නිසා හොඳට හිතන්න ඕනේ පුතේ එල්දියෙන් යන රහතන් වහන්සේලා ඉන්න ලෝකේ පහළ වෙන්නේ නැහැ හේතුඵල ධර්මයන් අනුව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ එහෙම දෙයක්. මේ හේතුඵල ධර්මයන් ගලපලා අපි කියන්නේ. දැන් අපි කියපු දේ තේරෙනවානේ මොකද්ද මේ වෙන්නේ කියලා නේද? ඒතකොට හේතුඵල ධර්මයන් ගලපලා අපි ධර්මයේ දකින්නවා. එහෙනම් අපි හැම වෙලාවෙම මෙන්න මේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන තැන තමයි හිත පිහිටන්න ඕනේ. තේරුණාද? අරේ තැන හිත පිහිටවුවොත් කවදාකවත් ඒක අපිට වෙන්නේ නැහැ. අපිට ඒව දකින්න ලැබෙන්නේ නැහැ. මොකද රහත ප්‍රඥා විමුක්ත උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ කියන තැන අද ලංකාවේ ඉන්න 100ට මං හිතන්නේ 75ක්ම රහතන් වහන්සේ කියලා දන්නේ ඔය උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ.
ඒගොල්ල රහතන් වහන්සේ කෙනෙක් කිව්වා මේක ශරීරයෙන් දකින්න හෘදයෙන් යන්න ඕනේ කියන කාරණේ. තේරෙනවද? ඒතකොට එහෙම නැහැයි කියලා දකිද්දි ඒගොල්ල එකපාරට මානසිකව වැටෙනවා අද ලෝකේ අපිට මේ ධර්මයෙන් අර්ථයක් ගන්න බැහැ කියන. තේරෙනවද? ඒ අපේ කර්ම විපාක කරන්න දෙයක් නැහැ. ඊළඟ ජීවිතේ මහත් වෙලා මනුස්ස වුණොත් මීටත් වඩා හීන වෙනවා. එහෙනම් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් දකින්න නැහැ. තේරෙනවද? එතකොට ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන කෙනා සකස් වෙන්න මහත්යෝ එයත් ඔය සංසාරයේ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල අවසාන කාලවක වාන්නේ. හුඟක් වෙලාවට ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා පහළ වෙන්නේ මේ ශාසනයේ අවරට යනකොට අවසාන කාලේ. තේරෙනවද? එතකොට ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන්නේ මහත්යෝ එයාගේ ජීවිතය මරණයට දානවා. තේරෙනවද? මොකද එයාට බුදුරයන් වහන්සේ දකින්න නැහැ. තේරෙනවද? රහතන් වහන්සේලා ඒගොල්ලන්ට එහෙම දකින්න නැහැ අර අතීත කාලවලවල වගේ. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගෙන ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගෙන එයා ජීවිතේ මරණයට දානවා. දැන් චක්කුපාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨාණක් ගත්තා විතරයි. වෙන දෙයක් කළේ නෑ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කමඨාණ ගත්තා. අරන් අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක වස්සමාදන් වෙන්න ගිහිල්ලා 3 මාසයක් පුරාවට මොකද කළේ? ජීවිතේ මරණයට දාලා තමයි එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. තේරෙනවද? ජීවිතේ මරණයට දානවා ජීවිතේ මරණයට දානවා කියන්නේ එයා ජීවිතේට කැමැත්තක් නැහැ ජීවිතේ එපා කියලා එයා මේක අනිත්‍යයි කියන තැන මරණයට දානවා නමුත් මරණයට දාද්දිම එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකද ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා කියන කාරණේ තේන්නද ඒ අතහැරෙනකොට මෙයා එයා චතුරාර්ය සත්‍ය නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගද්දී එයා නැවත ජීවිතයට ගොඩ වෙනවා ජීවිතයට ගොඩ වෙන්නේ ඇයි එයාගේ කුසල ශක්තිය තියෙනවා කුසල් ශක්තිය තියෙන නිසා ජීවිතේ මරණයට දැම්මත් එයා ජීවිතේට එනවා එන්නේ ඇස් දෙක අඳ කරගෙන තේන්නයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ඇස් දෙක අඳ වීම දෙකම එකපාර යාගේ සිද්ධ වෙන්නේ ඒ ඇස් දෙක අඳ කරගෙන තමයි එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ඒ තරම් එයා දුෂ්කර ප්‍රතිපදාව චක්කුපාල මහරහතන් වහන්සේ ප්‍රඥාවිමුක්ත රහතන් වහන්සේ කෙනෙක් එයාට ඒ දෙපාතිහාරය නැහැ ඒ කියන්නේ ඒ ප්‍රඥාවිමුක්ත රහතන් වහන්සේ කියන්නේ අන්න ඒ වගේ ජීවිතේ මරණයට දාලා තමන්ගේ වීරිය තුලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දැන් මෙන්න මෙහෙම රහතන් වහන්සේලා දකින්න අතීතයේ හිටිය මිනිස්සු. තේනවා? දැකලා උපාදානයක් කරගන්නවා මමත් මේ වගේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා. දැන් එයාට උපතෝපාගේ විමුක්ත රහතන් වහන්සේගේ උපාදානය නැහැ. එයා අරයගේ ආචාර්ය දකින්න. මොකද ඔය චක්කුපාල මහරහතන් වහන්සේට වරක් සක්‍රියක් ඇවිල්ලා උදව් කරනවා. S2 පේන්නේ නැතුව අර එකයාගේ ඥාතියෙක් ඇවිල්ලා ඒ ඥාතිය දරකඩන කැලේ මැදින් එක්කන් එනකොට දරකඩන ගෑනු කෙනෙක් දැකලා අර මිනිස්සයා ගිහිල්ලා කාමේ හැසිරෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ මේක පේනවා දකින්නවා මේ මෙයා මේ වැරදි වැඩක් කළා කියලා මොනවාරි සද්දෙන් ඇහෙනවා යා. එයා කියනවා ඔබ වගේ දුස්සීලෙක් එක්ක මම එක දශමයක්වත් යන්නේ නැහැ මම මෙතන මැරෙනවා කියලා අර යවනවා කැලේ මැද දැන් ස්පේන්නෙත් නැහැ. නමුත් සත්‍යයක දකින්නවා. සත්‍යය මනුස්ස වේශයක් අරගෙන ඇවිල්ලා අර ආමුද්‍රවම ගිහලා බුදුරයන් වහන්සේ ඉන්න තැනට ඇරලනවා. බොහොම කෙටි පාරකින් විනාඩි ගානකින් ඇරලනවා. ඇරලා අතුරුදහන් වෙනවා. එතකොට තමයි චක්කුපාල මහරහතන් වහන්සේ හිතන්නේ මේනම් දෙවියෙක්ම තමයි මිනිසෙක් වෙන්න බෑ මොකද තව යොදුන් ගානක් දුර තියෙද්දි මේ විනාඩි ගානෙන් මාව මෙතෙන්ට එක්කගෙන ගියා කියලා. ඒ වගේ අර ආශ්චර්යයන් දැකලා මහත්යෝ ඕ අහලා කෙනෙක් උපාදානය කරගන්න මම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න කියලා. අන්න එයාට සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහුණාම එයා අනිවාර්යයෙන්ම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් බවට තමයි එයාගේ උපාදානය සකස් වෙන්නේ. තේරෙනවද? ඒ හේතුඵල ධර්මයි. එනිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේදී අපිට කවදාකවත් උගතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් කියන කාරණය වෙන්නේ බෑ අපිට ඒව දකින්නත් බෑ ඇයි අපේ කුසල් ශක්තිය දැන් හීනයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ තේරුණාද